ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම් නතර කිරීමෙන් පස්සේ දවස් 81කට පස්සේ මේ මාසයේ ආරම්භයත් එක්ක නැවත ආරම්භ වුණා. මේ පුහුණුවීම් වලට නුවන් ප්‍රදීප් වනිදු හසරංග කුසල් ජනිත් පෙරේරා ධනුෂ්ක ගුණතිලක යන හතර දෙනා සහභාගී වුණේ නැහැ. මේ හතර දෙනා ආබාධිතලා සිටියේ ඉන්න නිසා තමයි මේ විදිහට පුහුණුවීම් වලට කැඳවෙන්නේ නැත්තේ. මේ පුහුණු සැසී ආරම්භයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු නගීම සෞඛ්‍ය නිලධාරීන්ද එකතු වෙලා හිටියා. පළවෙනි දවසේ මේ අය කැඳවලා තිබුණේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට පුහුණුවීම් කිරීමේදී අනුගමනය කළ යුතු නව ක්‍රියාමාර්ග මොනවද කියන දේ පහදා දෙන්න. කාලයත්තිස්සේ නිවසට සීමා වෙලා හිටපු පුහුණුවීම් නැවත ආරම්භ කිරීමෙන් පස්සේ පළවෙනි පුහුණු සැසියට ආපු දිමුත් කිව්වේ මෙහෙම කතාවක්. අපි ක්‍රිකට් පටන් ගන්න ඕන. අපට ආරක්ෂාකාරී පියවර මොනවාද කියලා සෞඛ්‍යංශ වලින් අපට කියලා දීලා තියෙනවා. වෙනදට වඩා ටිකක් අමාරුයි. ඒත් ඉදිරියේදී මේ විදිහට ක්‍රීඩා කරන්න අපිට පුරුදු වෙන්න වෙයි. මේක ඒ පුරුදු වීමට හොඳ අඩිතාලමක්. මේ සෞඛ්‍ය පුරුදුත් එක්ක ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට කරගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා. කණ්ඩායමක් විදිහට සමීපෝයිද්දි තමයි කණ්ඩායම් හැංගීම වැඩි වෙන්නේ. කොහොම වුණත් දැන් තියෙන තත්ත්වයක් එක්ක වැඩි සමීපෝ ඉන්න එක ඇඟට ගුණ නැහැ වගේම දැන් එහෙම වෙන්න අවසර දීලත් නැහැ. ඒ වෙනස ගැන දිමුත් කියන්නේ මෙහෙමයි. ක්‍රීඩා කරද්දී සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම තමයි අපේ අපේක්ෂා කරන්නේ. ඒත් කණ්ඩායම් ක්‍රීඩාවකදී ඒ තත්ත්වය පවත්වාගෙන යන්න හරි අමාරුයි. ඒත් ඒ වටත් ගැළපෙන විදිහේ දේවල් අපට කියලා දීලා තියෙනවා. අපි භාවිත කරන ඇඳුම්, තුවා, පන්දු වගේම අපි පරිහරණය කරන අනිකුත් උපකරණ භාවිත කරන ආකාරයත් පියවරෙන් පියවර අපිව දැනුවත් කළා. ඒ වගේම අපි නැවතිලා ඉන්න හෝටලේ ව්‍යායාම ශාලාව, පිහිනුම් තටාකය මේවා පාවිච්චි කරන ආකාරය ගැනත් අපිව දැනුවත් කළා. ඒ සියලුම දේවල් සිහියේ තබාගෙන අපි දවස් 14ක් වන මේ පුහුණු සැසිය අද ආරම්භ කළා. මේ විදිහට ආරම්භ වුණු පළවෙනි පුහුණු සැසියට දිමුත් කරුණාරත්න, සුරංග ලක්මාල්, කසුන් රාජිත, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු විසුරුදාන, ලසිත් ඇඹුල්දෙනිය, ලක්ෂාන් සඳකෑන්, දසුන් ශානක කියන ක්‍රීඩකයෝ සහභාගී වුණා කියලා තමයි ආරංචි වුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාව වෙතින් පාට සුබ දවසක්.